අපේක්ෂාව අනුර කුමාර දිසානායක මාලිමාව ලකුණෙන් දිනවමු. අපිට අවශ්‍ය කාරණේ වුණේ අපිට මේ දිනාගත්ත නිදහස. ගොඩක් අය කිව්වා ඇයි ගෝඨාභය රාජපක්ෂට ඡන්දෙ නොදිය යුත්තේ කියලා. මම කියනවා ඊට වැඩිය වෙනස් කාරණයක්. දැන් ඊයේ මම දැක්කා මහින්ද අමරවීර මහත්තයා කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බැරිලාක ඡන්දෙ දින්නොත් එතුමා කියන විදිහට දිනනවා නම් එතුමාට දියුරුම් දෙන්න වෙලාවක් මේ වෙනකොට නැකත සකසලා ඉවරයි. ඒ එක්කම අග්‍රාමාත්‍යවරයා හැටියට හිටපු දැනට විපක්ෂ නායකින් මහින්ද රාජපක්ෂ මහත්මයාට දියුරුම් දෙන්නත් වෙලාව හදලා ඉවරයි කියලා. එතකොට මම අහන්නේ මෙහෙම ඡන්දයකුත් දිනන්න ඉස්සෙල්ලා දැන් අපි දැක්ක ගිය අවුරුද්දේ ඔක්තෝබර් 20 වැත් ඔය වගේම දෙයක් උනේ. ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වැඩක් පාර්ලිමේන්තුවේ බහුතරය තහවුරු නොකර දැම්මම ඒකට පිමුරුපත් හදලා වෙලාවක් නැකතක් හදලා ඉවර නම් පාර්ලිමේන්තුව කැදවන්න නැතුව යෝජනාව සම්මත නොකර ආපහුත් අග්‍රාමාත්‍යවරයා වෙනස් කරන්න ලෑස්ති වෙනවනම් ඒක ආයි ඒ අමුම අපි 2015 වෙනි දැක්ක ප්‍රජාතන්ත්‍රවාදයේ උල්ලංඝනය කරන තැනට යන්නේ. ඔක්තෝබර් 26 වෙනිදා ඒ වෙච්ච කාටයුතු අදටත් මම පවරපු නඩුවක් තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ ජනාධිපතිවරයා ඒ ගත්ත තීන්දුව වැරදි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දුන්න ජනාධිපතිවරයා එහෙම අත්වනුමතික ගත්ත තීන්දුව වැරදි කියලා පාර්ලිමේන්තුවේ බහුතරය නැතුව එක කරන්න බැහැ දහන ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ. එතකොට නමුත් ආපහු යන්නේ අර ඒකාධිපති එහෙමත් නැත්නම් ආඥාදායක පාලනයකට කියලා අපිට මේ ඡන්දයට තාම බලයට එන්න කලිනුත් ඒගොල්ලන් සංඥා දීලා ඉවරයි. breaking.lk